අක්කෙ මටත් සිනාසීලා අසල් වැසි කතක් ඒලෙස පැවසූමුත් ඇත්ත පැති අම්මා පිළිගත්තේ නැහැ දුවතව මග එනවා ඇති ජීවිතේ සහන් බිම මිවිතක් නොවුවද ලද දෙයින් තුටු වෙමින් අප ගෙවන මේ දිවිය පැතුම් පොදි ගසාගත් සංසාර මන්දිරේ තවත් එක් නවාතැන් පොලක් වූ මේ දිවිය තුල ලැබූ දුක් කඳුළු කතාවක් ලෙසින් එදා ඒ ආදරණීය අම්මා තමන්ගේ දියණිය වැඩ ඇරී නිවසට එන තෙක් වෙනදා ඇය එන මාවතෙහි පෙරමග බලමින් රැඳී සිටිනවා. මලහිරු සැඟව කල්ලුවර තිර පට දුන්නා සලරු ලෙසින් සිත් සෙවනැලි මතුවන්නා දියණිය ගියානම් ඇය මට හමුවන්නා සිත දහතේ අයි සැකබිය මතුවෙන්නා එන වේලාව පසු වී ඇත වෙනදාට සැනසුම ඉවත යයි පවසන්නේද කාට කළුවරතාවතාවත් වැඩිවෙන විටරෑට අම්මා හිතනවා මක් කරමිද මීට දුම්රිය පෙලෙන් පිටවී නිවසට එනවා ඒ එන මාගත් ඇය දියණිය විමසනවා පැමිණි නැත ගෙදර වට පිට විමසනවා ඇගේ දුර කතනයට පණිවිඩයක් දෙනවා වෙනදාගත් සැනින් ආපසු අමතන්නේ ඒ සැනසුම් සුවය අද නැහැ මතුවන්නේ මවකගේ ඇඟුම් කොයි තැනකද සංගවන්නේ විමසුම් ඇසකි එහි සැම තුල ඇතිවන්නේ අහසද හඬන බොරදිය කඳුළු පිරිරයේ එන මග අතර අද නුඹ කොයි මගද ගියේ එක් වෙයි අසල් වැසියන් දොඩේ මලුවේ තියේ සැකයකි ගැටලුවකි
සැම තැන බියද තියේ ඇගේ අත ගන්න සිටි පුතු හට අමතනවා ඇය නිවසට නාව බවයින් පැවසෙනවා ඒ තරුණයත් කලබලයෙන් එහි එනවා දැන් මුළු නිවස කම්පාවෙන් ඇලලෙනවා තමන්ගේ ආදරණීය දියණිය එනතෙක් එදා රාත්‍රී 10 වෙනතුරු බලා සිටිය මේ ආදරණීය අම්මා ඇය නොපැමිණි නිසා ආපසු නිවසට යනවා එසේ ගොසින් ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තත් එයද නිෂ්ක්‍රීය කරලා තිබුණා පසුව ඇයගේ පෙම්වතා අමතා ඔහුට විස්තරය කීවාට පස්සේ ඔහුත් ඇගේ නිවසට එනවා දැන් පවුලේ අයත් අසල්වැසියනුත් පෙම්වතාත් ඇය ගැන වටා පිටාවේ සොයන්නට පටන් ගත්තා මලවාගේ හැදුදියනිය කිමද නුඹ පමා එන මගේ දුකක් සිදුවිද සැක නොමැත නිමා මගේ දුවේ සොයමිදස අත සවන් පත් නම්මා ඇස් අපේ ගඟට වැඩියෙන් කඳුළු ඇත තෙමා නොමනාපයක් අප කාගෙන් උනාවද රිය අනතුරක් වෙන කිසිවක් උනාවද මහසත් විසත් මග අතුරේ උනාවද වෙන කරුමයක් නුඹ සසරේ ගෙනවද අහල පහල උදවිය එක්වීලා මුළු ගම්මානෙම කලඹනවා ආගිය තැන්වල ඉඩක් තිබේදෝ කියලා දස අත විමසනවා කියලා දස අත විමසනවා නීතිය සුරකින මැතිවරු අතටද ඇය පිළිබඳ විස්තර දෙනවා ඉරහඳ ඇස් දෙක පායන ලෝකේ කළුවර රකුසා රජ වෙනවා කළුවර රකුසා රජ වෙනවා එදා වැඩරි වෙන දට කලියෙන් ඒ දුව තම නිවසට එන්නේ අඳුරට නෑකම් කියන්නවාගේ එදා විදුලියත් නැති වෙන්නේ එදා විදුලියත් නැති වෙන්නේ ඒ පැත්තෙන් නිවසට යන මාවත අතුරු පාරෙනුයි ඇය යන්නේ මල් පෙත්තෙන් විඳගත හැකි සෙනෙහස රුදුරු ගින්නකට හසුවන්නේ රුදුරු ගින්නකට හසුවන්නේ සුරායකාගෙන් පදමට සරුණ
නරුමයේ කිය සැඟවී